මං හිතන මේ වේදිකා අධ්‍යාය බැලුවාම මට කාගේවත් නම් කියන්න හිතෙන්නේ නැහැ. ඒ හේතුව මේ සේරම ඉන්නේ ශ්‍රී ලංකා කාරෝ වෙන කවුරුත් නෙමෙයි. ඒ නිසා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉන්න සියලු දෙනාගෙම අවසරයි. ඒක මධ්‍යම කාර්ය සභාව වෙන්න පුළුවන්, වෙන තැනක වෙන්න පුළුවන්, වෙන පක්ෂයක වෙන්න පුළුවන්. හැබැයි මේ සේරගෙම මහා ගෙදර වෙන කොහෙවත් නෙමේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන එක අපි තාමත් පැහැදිලිව කියන්න ඕන කම තියෙනවා. එහෙමනම් අද අපි එකතුලා ඉන්නේ අලුත් ගමනක් වෙනුවෙන්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත්, ඒ වගේම පහුගිය කාලේ පොහොට්ටුවත් එක්ක ඡන්ද ඉල්ලලා හැබැයි අපිත් එක්ක ඉන්න කණ්ඩායමත් එක්ක. එහෙමනම් මේ සියලුම දෙනා අද එකතුලා ඉන්නේ මොකක් වෙනුවෙන්ද? මේ සියලුම දෙනා අද එකතුලා ඉන්නේ රට දිනවන ගමනට කියන එක අපි විශේෂයෙන් මතක් කරන්න ඕනකම තියෙනවා. ඒ රට දිනවීම වෙනුවෙන් තමයි අපි පක්ෂ පාට මේ සියලුම වේද අමතක කරලා දාලා අපි හැමෝම එකතු වෙලා ඉන්නේ රට දිනවන්න. ඇයි අපි රට දිනවෙවි යුත්තේ? අපි දන්නවා පහුගිය කාලේ අපිට මේ රටේ ප්‍රශ්න තිබුණා, ගැටලු තිබුණා. සමහර වෙලාවට ඒ ප්‍රශ්න වලට ඔබතුමාලම හිතන්න පුළුවන් අපි වැරදිකාරෝ කියලා. ඔව් වෙන්න පුළුවන්. සමහර වෙලාවට යම් තර්මකට අපි වැරදිකාරයෝ වෙන්න පුළුවන්කම තියෙනවා. හැබැයි මේ රට නැවත වතාවක් නිවැරදිට ගේන්න අපි නායකත්වය ලබා දෙන්න අපි සූදානම් වෙලා ඉන්නවා. ඒ නිසා මං හිතන අපි හැමෝම එකට එකතුලා මේ වෙලාවේ රට දිනවන්න ඕනකම අපි තියෙනවා. දැන් මේ වේදිකාව පුදුම දකින්න නැති මේ ඉන්න කට්ටිය සියලු දෙනාම ගත්තාම මේ හැමෝම මේ රට වෙනුවෙන්, තමන්ගේ දිස්ත්‍රික්ක වෙනුවෙන් විශාල වැඩ කොටසක් කරපු නිසා තමයි අද මේ වේදිකාවේ ඉන්නේ. එහෙමනම් මේ සියලු දෙනාත් එක්ක අපි ඉදිරියේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රමුඛ සන්ධානයක් අපි හදලා අනාගතයේදී මේ රට දිනවන, දැන් ඉස්සරහට තියෙන මොන මැතිවරණයද? ජනාධිපති මැතිවරණය. එහෙමනම් අපි තාමත් පැහැදිලිව කියන්න ඕනකම තියෙනවා 1994 ඉඳන් මේ රටේ සන්ධාන හදලා අපේ පක්ෂ නායකයන් ජනාධිපති කරේ. නමුත් එන්න දින මැතිවරණෙත් ජනාධිපතිවරයා හදන්නේ වෙන කවුරුත්ම නෙමේ, මේ වේදිකාවේ ඉන්න මේ පිරිස කියන එක. මේ පිරිස නැතුව ජනාධිපති කෙනෙක් මෙහෙට හදන්න බෑ කියන එක අපි තාමත් පැහැදිලිව කියන්න ඕනකම තියෙනවා. ඒ නිසා අපි සියලු දෙනාම එකා වගේ අත්වල බැඳගෙන මේ ගමනට අපි ලෑස්ති යුතු වෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අපේ නිමා සිරිපාසිල්ල මැතිතුමා දැන් වර්තමාන සභාපතිවරයා විදියට ඔබතුමාලා සියලු දෙනාම දන්නවා මම නිමල් මැතිතුමාගේ ඉතිහාසය ගැන ලොකුවට කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒකට හේතුව එතුමා සිරිමා බණ්ඩාරනායක මැතිතුමේගේ ප්‍රජායිතිය නැති වෙනකොටත් එතුමිය වෙනුවෙන් පෙනී සිටිය පුද්ගලෙක් තමයි නිමා සිරිපාසිල්ල මැතිතුමා කියලා කියන්නේ. මගේ ඉතිහාසය මම කියන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මගේ වයස අවුරුදු 46යි. මම උපන්දා ඉඳන් ශ්‍රී ලංකා කාරෙක්. ඒ වගේ මේ ඉන්නේ සියලු දෙනා ගත්තාම මේ සියලු දෙනාමත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂෙත් එක්ක තමයි තමන්ගේ දේශපාලනය ආරම්භ කළා, හැමදේම කළා තියෙන්නේ. ඒ නිසා අපිට මේ සන්ධානය පොඩ්ඩක් පැත්තකින් තියලා මාත් එක්ක කවුතරහ වෙන්න එපා. හැබැයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියලා කියන්නේ අපේ හදවත, අපි ලේන් සම්බන්ධ වෙච්ච තැනක්. අපේ දේ තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියලා කියන්නේ. පහුගිය කාලේ ඔබතුමාලට මතක ඇති මේ කතාව මම සභාපතිතුමාගේ අවසර ඇතුව මම කියනවා. මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිකම පක්ෂයේ නොවන විජේදාස රාජපක්ෂ මැතිතුමාට
දෙන්න උත්සාහ කරා. හැබැයි මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්ක ඉන්න කණ්ඩායම අපි තාමත් පැහැදිලිව කියනවා මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාට මේ වැඩේ කරන්න බැරි වුණා. ඒ බැරි වුණේ නිමා සිරිපාල සිරිසේන මැතිතුමා ඇතුළු අපි කණ්ඩායම ගත්ත උත්සාහයත් එක්ක. ඒක අද විතරක් නෙමේ, හෙටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කවුරු හරි මංකොල්ල කන්න හැදුවොත්, කවුරු උදුර ගන්න හැදුවොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය උදුර ගන්න දෙන්නේ නැහැ, මංකොල්ල කන්න දෙන්නේ නැහැ කියන එක අපි තාමත් පැහැදිලිව කියනවා. මොකද මේක අපේ පක්ෂය, අපි මේක පෝෂණය කරන පක්ෂයක්. ඒ නිසා මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කාටවත් හොරකම් කරන්නවත් උදුර ගන්නවත් අපි ඉඩ දෙන්නේ නැහැ කියන එකත් අපි තාමත් පැහැදිලිව කියනවා. දැන් මම ඉදිරි මැතිවරණය ගැන මම මහා ලොකු දැන් මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද සභාපතිතුමා සහ තව කීප දෙනෙක් කතා කරන්න ඉන්න නිසා මම ඔබතුමාට කියන ශ්‍රී ලංකා නිදහස් පාක්ෂික විදියට දැන් අද ගරු සභාපතිතුමනි මෙතනට ඇවිල්ලා ඉන්නේ වැඩි හරියක් අපේ මහින්ද අමරවීර ඇමතුමා සම්බන්ධ, මහින්ද අමරවීර ඇමතුමාගේ පිරිස, මහින්ද අමරවීර ඇමතුමත් එක්ක දේශපාලන කණ්ඩායමක් තමයි අපි ඉන්නේ. ඒ නිසා මම දීර්ඝ දේශපාලන කතාවක් කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මොකද මම දන්නවා මේ ඇවිල්ලා ඉන්න සියලුම පිරිස මහින්ද අමරවීර ඇමතුමාව ජයග්‍රහණය කරන්නත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කරන්නත් මේ සියලුම දෙනා එකවගේ ඉන්නවා කියන එක අපි දන්නවා. ඒ නිසා මම දීර්ඝ දේශපාලන කතාවක් මම කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. හැබැයි අපි ඔබතුමා ඉල්ලන එක දෙයක් තියෙනවා. ඔබතුමාලට යුතුකමක් තියෙනවා, වගකීමක් තියෙනවා මේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කරන්න. මේ සන්ධානයේ අනෙකුත් කණ්ඩායම් හිටියත් මම මේ කියන්න ඕනකම තියෙනවා. දැන් නිමා සිරිපාසිරිලා මැතිතුමා මේ පක්ෂය වෙන කෙනෙක් අතට යනකොට පක්ෂය බේරගත්තේ කවුද? නිමා සිරිපාසිරිලා මැතිතුමා මිසක් වෙන කෙනෙක් නෙමෙයි. එතුමා තමයි නඩු වලට මැදිහත් වෙලා ඒ අවශ්‍ය සියලුම දේවල් ටික කරලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එදා බණ්ඩාරනායක මැතිතුමා ගාව තිබිච්ච සංඝ වෙද ගුරු ගොවි ඒ බලවේගයත් එක්ක ගමේ මිනිහට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඉතුරු කරේ නිමල් සිරිපාසිරිලා මැතිතුමා කියන එක අපි තාම සන්තෝෂෙන් කියන්න ඕනකම තියෙනවා. එතුමා මේ වැඩේ කරේ නැත්නම් අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තියෙන්නේ වෙන කෙනෙක් ගාව. ඒ වගේම ඔබතුමාලට මතක ඇති මටත් මාධ්‍යෙන් බැන්නා පක්ෂ මූලස්ථානයේ මං අල්ලන් ඉන්නවා කියලා. ඔව් මං අල්ලන් හිටියා. මාර්තු මාසේ 30 දෙනන් මම පක්ෂ මූලස්ථානයේ අගුළු දාන එකද, එහෙම නැත්නම් වහන එකද, අරින එකද, ඒ හැමදේම මං කරා. හැබැයි කරේ දුමින් සානාක වෙනුවෙන් නෙමෙයි, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ බිමේ මිනිස් වෙනුවෙන් තමයි. අපි ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මූලස්ථානය ආරක්ෂා කරගෙන ගත් අපි කියන්න ඕන කම තියෙනවා. ඒ නිසා තමයි අද අපට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිමා සිරිපාසිරිලා මැතිතුමාගේ සභාපතියෙන් අද ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තියෙන්නේ. ඒ නිසා කියන එකත් අපි කියන්න ඕන කම තියෙනවා. ඒ නිසා මම මීට වඩා දේශපාලන කතාන් බලාපොරොත්තු වෙන්නේ අපිට ඉදිරියේදී දේශපාලන තීන්දුව රාශියක් අපිට ගන්න තියෙනවා. අපි සියලු තීන්දුව ගන්න අපි ලෑස්ති වෙන්න ඕන කම තියෙනවා. අපි ප්‍රධානම දේ තමයි 1994 ඉඳන් අපි හැම වෙලාවෙම අපි මේ රට නායකත්වය ලබා දුන්න පක්ෂයක් තියෙනවා නම් ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය. අද අනුරාධපුර මැතිතුමා වෙන්න පුළුවන්, සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමා වෙන්න පුළුවන්, මේහා පැත්තේ ඉන්න අනිත් කණ්ඩායම වෙන්න පුළුවන්. මේ හැමෝම අද එක වේදිකාවක ඉන්නේ රට දිනවීම වෙනුවෙන්. එහෙමනම් අපිට ලොකු වගකීමක්, ලොකු වැඩ කොටසක්
ඉස්සරහට අපි කරන්න තියෙනවා. ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අපිට කැපවීමක් තියෙනවා, අපිට වගකීමක් තියෙනවා, අපිට යුතුයකමක් තියෙනවා මේ රටේ සාධාරණේ කරන්න. එහෙම නැත්නම් ඒ සඳහා ඔබ සියලු දෙනාම එකා වගේ අත්වල බැඳගන්න කියන කාරණා මතක් කරමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ජය වේවා, ඒ වගේම අපි හදන සන්ධානයට ජය වේවා කියලා ප්‍රකාශ කරමින් මාන්නන ස්තුති. The news reporter වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.